හිට්ලර් පන්නේ ආණ්ඩුවක් ගැන කතා කරනකොට වක්‍රාකාරයෙන් කියන්නේ මාධ්‍ය මර්ධනය සහ දඩයම කරන්න යන බගයි. අපේ රටේ අද ඉන්න ජනාධිපතිතුමා ඉන්දියාවේ ජනාධිපතිතුමාට සමානයි. He is a selected president, not a elected president. So is the Indian president. ඒinda selected president කෙනෙක්ට කරන්න පුළුවන් කාර්යභාරය සහ elected president ගේ කාර්යභාරය සමාන වෙන්න බෑ. ඒ නිසා selected president කෙනෙක් කැටියට හිට්ලර් පන්නේ එක එක වට්ටියම්මලා වට්ටියම්මලා මෙතන ඇවිල්ලා ඔබදුබ දෙඩුවට ඒක මට අදාළ වෙන්නේ නැහැ. මම කියන්නේ ලංකාව සහ ඉන්දියාවේ තත්ත්වය සමාන කරලා බලනකොට අපිට පේන්නේ ඉන්දියාවේ සහ ලංකාවේ දෙකේම ඉන්නේ සිලෙක්ටඩ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉලෙක්ටඩ් කෙනෙක් නෙමෙයි. එතුමා හිතනවා එතුමාට හිට්ලර් විදිහට අඳින්න පුළුවන් කියලා ඉවරලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි එතුමාත් එක්ක අවුරුදු 20ක් විතර වැඩ කරපු හින්දා එතුමාට පුළුවන් දේවල් බැරි දේවල් අපි දන්නවා. විපක්ෂයේ ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන්නයි ජනාධිපති වුණාම තර්ජනය කරන්නයි එතුමා හිතන් ඉන්නව නම් එතුමා මේ රටේ සදාකාලික ජනාධිපති කියලා එහෙම නැහැ. දැන් මේ දවස්වල පෝට්ටුවේ කට්ටියයි බැසිල් රාජපක්ෂ එතුමා වන්දනවා. ඊළඟ පාර පෝට්ටුවේ පොදු අපේක්ෂකයා කියලා ඉවරලා. ඒ ඇඳිල්ල කරන්නේ මේ පෝට්ටුවේ කට්ටිය එතුමාට මේ වන්දනාව යන්න මේ දවස් ටිකේ මේ පුළුවන් තරම් තමන්ගේ වැරදි ටික කරගන්න. ඊට පස්සේ අන්තිම මොහොතේ එතුමාට කෙලවනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයෙක් නම් මාධ්‍ය ආයතන වලට තර්ජනය කරලා මේව කරන්න බෑ. අපිට තේරෙනවා විදේශ ඇමතිතුමා එක්ක මට දේශපාලන වශයෙන් ගැටලු තිබුණාට ඔබතුමා උත්සාහ කරන යමක් කරන්න. ඒ පිළිබඳ ඩවුට් එකක් නැහැ. හැබැයි ඔබතුමාගේ ජනාධිපති කරන වැඩෙන් ඔබතුමාට වැඩේ කරගන්න බෑ. පාර්ලිමේන්තුවේදී මානව හිමිකම් ගැන විවේචනය කරලා මානව හිමිකම් ආයතන ගැන විවේචනය කරලා හිට්ලර්වාගේ හැසිරෙනවා හමුදාව දානවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා කියලා එතුමා කියනවනම් ඔබතුමා කොහොමද යුරෝප සංගමයට යන්නේ ඔබතුමා කොහොමද ණය ප්‍රතිව්‍යුහගත කරන්න ණය හිමියන් ගාවට යන්නේ පුරවසිය දාසන් නැති රටක් ස්ථාවර රාජ්‍යයක් වෙන්නේ ස්ථාවර නොවන රාජ්‍යයකට ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙන්නේ නැව විකාශන පනතක් කෙටුම්පත් කරලා කැබිනට් මල්ලේට ඉදිරිපත් කරලා ඒ කැබිනට් මල්ලෙන් ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වෙනකොට කමිටුවක් පිහිටවලා තිබෙනවා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කාටවත් හානියක් නොවන ආකාරයට දැනට තියෙන මාධ්‍ය ආයතන වලට කිසිදු ආකාරයේ බලපෑමක් එල්ල නොවන ආකාරයටත් ඉදිරියේදී බලපත්‍ර ලබා දීම සහ ඒවා නියාමනය කිරීම සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් නීතියක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා කියන එක මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි